දෝෂණය වංචාව නාස්තිය, අක්‍රමිකතා සහ අකාරයක්ෂමතාවේ ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවිය දැන්.ෂන්. අදලියන්නේ තුන්සයා සූතුම් වැනි ටෙලි වැැකිය. ඒ සිට අප ආහභ කළේ රටක පාලකයා රටක නායකයා කුමන ආකාරයේ අයෙකු වියයුතුද යන්න අවබෝධ කරගැනීම සඳහාාවන කරුණු ඉදිරිපත් කිරීමටයි. අප රටක් භාරධයයුත්තේ අපේ ජීවිත අපේ අනාගතය භාරදය යුත්තේ කුමනනම් හැකියාවන් ඇති නායකකුටද, හලෙකෙකුට දෙයන්න විමසීම සඳහායි මේ ටෙලිවැකෙටික ලියන්ටති ඉන්දු කළේ. මෙම විමසීම ඇත්තටම සාධහරණයි. ඊට හේතුව එක් දහස් නවසය හතලිස් අටේ නිදහසින් පසු අප පත්කරගත්තේ සැබෑ නායකින් දෙ යන්න දැන් අප තේරුම් ගතයුතුව තිබෙනවා. වසර හැත්ත පහක් අප මාරුවෙන් මාරුවට බලයදී ඇත්තේ. සැබෑ නායකින්ට නෙවෙයි කියනෙකට හොඳම සාක්ෂය අප ගෙවීමට ඇති මහා නායකන්ද සහ අන්තීමට ඉතුර වුණු බංකොළොත් රාජ්චේ. අප ඇමරිකානු ඩොල බිලියන අනුවඉක්ම වූ නායකන්දක උරමකරුවන්. එසේම නිදහස ලබා අවුරුදු හැත්ත පහක්ගිය තැනතුන් අපිතාම සංවර්ධනය ලදරු රටක්. අප සමග නිදහසලද රටවල් දැන් අපව පසුකරගොස් අවසන්. I nam प्र්‍රශni ඇtiği අප bued? නැතහොත් රට භාරදුන් රට භර්ගත්ත පාලකින්ගේද නායකින්ගේද කියනෙක තේරුම් ගත යුතුමයි. අපේ රට භූමිය වශයෙන් ඉතා වාසනාවන්ත බව අප මීට පෙර ටෙලිවැකි ගණනාවකින් පෙන්ටවාදුන්නා. අපට ගිනිිකඳු භූමිකම්පා සුලිකුණාටවාදී මහා ස්වාභාවික විපත් ඇත්තෙම නෑ. ඒ වගේ මයි කාන්තාරනෑ ජලයේ බර්පතල ප්‍රශ්ණයක් නෙවෙයි හරියටම කල්මනා කරණය කලා නම්නේද. ඕනම නි සෞ්වක මේ මං්යොක්ක අලයක් වුණත් ඔ වැවෙන රටක් මේක. එහෙව ලස්සන රටකට ඔ වැරදුනේ ස්වභාවිකවිපත් නිසා නෙවෙයි. ස්ොභාවික ආපදා නිසා නෙවෙයි. ස්වභාවික සම්පත් නැතිකම නිසා නෙමේ ඒනා අපට වැරදුනේ කොතනද බැලූ බැල්මට කරණාව පැෑදලේ. අපට වැරදුනේ අප පත්කල අප බලයදුන් නායකින් පාලකින් අපට වරද්ධපු නිසයි. අදත් අපි මේරටේ ජනතාවලෙස රටක් හදන්ටපුළුවන් නායක්‍ය පාලකයා මොන වගේ ද කියලා තේරුම් බේරුම් කරගෙන නැති බව තමයි පේෙන්ට තියෙන්නේ. හෙට දවසේතුන් මේ වත්මන් පාලකින්ගේ අතේ පැලවෙන ගල් බේගල්වලට සුරංගනා කතාවලට අ්‍යනිවාරයෙන්ම මේරටේ ජනතාව රැබටෙනු නියතයි. . ඒනිසා අප මේ උත්සහ කරන්නේ පාලකයා. නායකයා, ඒ අය සතු වියුතු ගුණංගටිකවත් අඩුමගානේ හඳුනගෙන ඉළඟ චන්දේකදි ඒවයින් අඩුමගානේ අරික්කාලක්වත් ඇතිකෙනෙක් පත්කරගණට කියන පනිවිඩේ දෙන්ට හොඳේ. බුදුදහමට අනුවනම් රටක පාලකයකු නායකයකු සතුවියුතු ගුණංග මේ ඇතුළත් සූත්‍රදේශනා කීපයක්ම තියෙන බව අප ඒ සඳහන් කලා. දැන් බලමු රටක මේ දැහැමි ධර්මික පාලනයක්ු දේසා බුදුරජණන් වහන්සේ දේශනා කරතිබෙන නායකයකු සතුවියතු ධර්මතාවයන් දයකුමක්ද කියලා. උන්වහන්සේ ධර්මතාවයන් දහයක් දේශනා කරලා තිබෙනවා. එක දානයේ දෙක ශීලයේ තුන පරිත්‍යයාගේ හතර රජුබව. පහ බෘුදු බව හයතාපෝගුණය හත අකරෝදය. අට අවහින් සාව නවයක්ෂාන්තිය, දහය අවිරෝධතාව. මේ තමයි නායකයකු සතුවියයුතු බුදුදහම දේශනා කරණ ධර්මතාවයන්. දැන් ඇත්තටම මේ පළමුකාරණාව අරන් පළමුකාරණාව තමයි ඉද්‍යානේ නේද. අප පත්කළ නායකින් මිධානයකින කරණාව නිවැර්දිවත් තේරුම් ගත්තාද අදත් තේරුම් අරගෙනද අපට නායකත්වේ දෙන්නකෙනෙ එක ඇත්තටම සල කළ බලන්ටම වටිනවා. අවරුදු හැත්ත පහක් පුරා අප දියුණුවමින් පවතින රටක් නෙනේද තාමත් දියුණුවමින් පවතිනවා. නේද. ජනතාව දුප්පත්. දැන් දුප්පත්කම හොඳටම වැඩිවෙලා. රටේ ජනගානේ ලක්ෂ හැටකට විතර ඔයත් තුන්වේල කන්්ට විදිහක් නෑ. එක්කෝ එකවේලායි නැත්තන් දෙකයි නේද. දශකකිහිපයක සිට අපේ රටේ මේ දානය ලෙස ක්‍රියාත්මක වෙටනි සමුෘධිය ජනසවිය ඔය දැං අස්වැසුමදමොකක් දෙකක්නේද මේ හැම එකක්ම නම් බෙනස් කරලා මාසේකට කියක් හරි දෙනවා. හොඳේ මාසෙකට කයක් හරි. එක ගෑවිෙන්ටත් මදී. හරි ඇත්තටම දිලිඳ කමින් ජනතාව මුදාගැනීමට හුදෙක්ම රජය ජනතාවගේ අතට කීයක් හෝ දීලා ප්‍රමාණවදද මේ ප්‍රශ්නය එහෙම බේරගන්ට පුළුවන්ද. හල් කිලෝ විස්සකින්. ාව කාලිකව කුසගින්නනිවන්ට පුළුවන්. ඒ වෙලාවට ඒ හරි නමුත් දුප්පත්කම නැතිකිරීමට පාලකින් සතුව නිවැරදිී දානමිහි දැක්මක් තිබ්බද. දිළඳදුකමින් අත්මිදීමට ධනවත්වීමට යම් රැකයාමාර්ගයක් නිර්මාණය කළ යුතුයි. එහිලා මේ රටේ නායකින් මේතාක් කල් පත්වෙච්චිප පාලකින් අප රට තුළ ගෙවුණු වසර හැත්ත පහක කාලේ පුරාම එසේ නිර්මාණය කළ රැක අවස්ථා මොනවද කියලා පුළුවන් නම් කියන්න ඇත්තටම අපේ පාලකින් අපේ නායකින් දිගෙන් දිගටම සිදුකරමින් ඉන්නේ එදාවේල ටුවස් පවට දුප්පතුන් පත්කර දානය දෙමින් චන්දය දිනාගනු සඳහා දුප්පත්කම පවත්වගෙන යාම එමනැත්තම් දුප්පත්කමමන්ටේන් කිරීම නේද කල්පනා කරලා බලන්න. අද ටෙලිවැකි ඔබට ඒ සඳහා ආරාධනා කරනවා. ඊට හොඳම උදාහරණේ මේ දිනවල ඔය ජංජාලයක් බවට පත්කර ගත්ත අස්වැඇසුම. හුදෙක්ම මේ පාලකෙන් දුප්පත්කමට ආදරෙයි. හොඳර තේරුන්ගන්න. මේ පාලකින් ආසයි ඔබ දුප්පත්ව ඉන්න තුරාවට. චන්දකාලයට තහඩුවක් වැසකිලිපෝච්චියක්, හල්කිලෝ දහයක් පහළුවක් බෙදන්න. බෙදනකොට පෝලිමේ ඇවිත් ගෙනියන්න අනේ අපේ පාලකින්ට නායකින්ට පිින් අත්වේවා බුදුබවත්පේවා කියන දුප්පතුන්ට මේ පාලකෝ ආදරේ. ආසයි කැමති. දුප්පත්කම නැතිකිරීමට සැලසුම් ඇති. නිර්මාණශවීලීද දැක්මක් ඇති ඊට සූදානම් පාලකයකු නායකයකු ඔබත් මමත්න් මේතා කල් පත්කරගත්තේ නැති බව. දැන්තේරනවද දැන් අද අප කතා කළේ මේ නායකයකු පාලකයෙකු සතුවිය යුතු එක් ධර්මතාවයක් ඒ තමයි දානය. ඒ දානේ මොනතරම්දුරට අපේ පාලකෝ නිවැරදිව නිර්මාණශීලීව රටේ ජනතාවෙනෙන් ක්‍රියාත්ම කරනවා අද කෙනෙක දැන් ඔබට හරි පැහැදිලී නේද. අපි ලමු ඉදිරිටෙලිවැකිවලදී ඇත්තටම මේ කියන ඉතිරි ධර්මතාවයන් අපේ පාලකීන් අපි පත්කරපු අයගාව තියෙනවදද නැද්ද කියලා. Eh asammin aද teäkie aවsan කnneබ katurahä d dese kiiබ katurahä dēse.